विशेष साखियालाटे මේක හැදෙන්නේ නැහැ මේක පළදාහට ගන්න නැහැ නමුත් මේ වල්ලින්දි කියන සාකේ අපේ රටේ බහුලව දකින්න පුළුවන් සාකයක්. දැන් මම මේ ඉන්නේ වල්ලින්දි ගහක් යට. මේ වල්ලින්දි ගහ ගත්තට පස්සේ 100%ක් රටින්දි ගහට සර්ව සම වෙනවා. ඒකේ හැඩතලෙම තමයි මෙයාගේ තියෙන්නේ. මෙයාගේ තියෙන විශේෂත්වය තමයි අර රටින්දි වලට සාපේක්ෂව මෙයාගේ හැදෙන ඵලය ඉතාම පොඩි කුඩා ඵලයක් තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ. අපි තව ටිකකින් බලමු මේ ඵල කොහමද මොන වගේ හැඩතලයක්ද තියෙන්නේ කියලා. අපි බලමු දැනට මේ වල්ලින්දි සාකේ අතු ඉති කොළ කොහමද හැදිලා තියෙන්නේ කියලා. එතකොට මේ රටින්දි සාකේ පත්‍ර හැදෙන ආකාරයටම තමයි. නමුත් රටින්දි සාකේට සාපේක්ෂව ඒ වගේ පත්‍ර කුඩායි. පළල් ස්වභාවය නැහැ. ඒකට සාපේක්ෂව පත්‍ර කුඩා ස්වභාවයක් තමයි ගන්නෙ. ඒ වගේම මෙන්න මේ වල්ලින්දි සාකේ ගත්තට පස්සේ රටින්දි සාකේට සර්වසම වෙනවා. මෙයාගේ තන්තු මූල පද්ධතියක් තියෙන්නේ. මෙයාට මුදුන් මූල පද්ධතියක් අන්තර්ගත වෙන්නේ නැහැ. මේක තමයි වල්ලින්දි සාකය. අපි මෙන්න මේ පැත්තෙන් ගත්තොත් මෙතන තියෙනවා තව වල්ලින්දි සාක පොඩි පැල කිහිපයක්. ඉතින් පස්සේ ওই කොළ වල හැඩතලේ තමයි මේ විදිහට පිළි දැක් ගන්න හැකියාව ලැබෙන්නේ. මේ සුස්ත රූපී පරිසරය තුළ මේ වල්ලින්දි සාකය සුලභව දකින්න පුළුවන් අපිට. අපි ගිහින් බලමු ගෙඩි හැදිලා තියෙන වල්ලින්දි සාකයක් මොන වගේ හැඩතලයක්ද තියෙන්නේ, මොන වගේ view එකක්ද, මොන වගේ රූපීය සැකැස්මක්ද තියෙන්නේ කියලා අපි ගිහින් බලමු. මෙතන ඇවිල්ලා ඉන්නවා හොඳට පළ දරලා තියෙන වල්ලින්දි සාකයක් ගාවට. ඇත්තටම මේක කුඩා කාලයේදී, ඒ කියන්නේ මේරලා නැති අවස්ථාවේදී පළේ රතු පාටයි මේකේ. මේ වල්ලින්දි එක. වල්ලින්දි එකේ මම අරන් පෙන්නන්නම්. රතු පාටයි මේක අමු අවස්ථාවේදී. මේ බලන්න හොඳට පේනවා ඇති. රතු පාටයි පළේ අමු අවස්ථාවේදී. හැබැයි මේක ඉදුණාට පස්සේ මේකේ පළය කළු පාටට කළු පැහැයක් ගන්නවා. මම අරන් පෙන්නන්නම්. කළු පැහැයක් තමයි ඉදුණා හොඳින් ඉදුණු ඵලය. හොඳට කළු පාටට වත් වෙනවා. ඒගොල්ලෝ පැහැදිලා පේනවා හොඳට ඉදිලා තියෙන ඵලයක්. කළු පැහැ දිස් වෙනවා. මේ තියෙන්නේ හොඳින් ඉදිලා තියෙන ඵලයක්. ඒ වගේම ගත්තට පස්සේ මේ වල්ලින්දි සාකේ ගත්තට පස්සේ රටින්දි සාකේ වගේම තමයි මේකේ කොළවල තියෙන තියුණු උල් උල් සහිත ස්වභාවයක්. තියුණු උල් සහිත ස්වභාවයක් තියෙනවා. ඒක නිසා මෙයා ළඟට අපිට කිට්ටු වෙන්න අමාරුයි. මොකද මේ වගේ මේ කටු යනෙනවා. මේ කටු යනනකොට ලේ එන්න බලනවා. දැන් මගේ අතේ කටු කිහිපයක් යනවා. හරිම වේදනාකාරී, හරිම සියුම් කට්ටක් තමයි මේ තියෙන්නේ. හරිම සියුම් කට්ටක් තමයි තියෙන්නේ. යනවත් හරිම සනීපයි. ඒක නිසා මෙයා ගාවට කිට්ටු වෙන එක ටිකක් අමාරුයි. නමුත් අර මේකේ අර ඵලයේ තියෙන රසබව නිසා නොයෙකුත් සත්තු, වවුල්ලු, කුරුල්ලෝ ආදී ඇවිල්ලා මේ ඵල ආහාර විදියට ගන්නවා. දැන් මේ ඵලය හරි රසවත්. මම කාලා පෙන්නන්නම්. බලාගන්න පුළුවන් මගේ ඇට බීජය. බීජය ගත්තට පස්සේ රටින්දි සාකේ බීජේ වගේම තමයි, කිසිම වෙනසක් නැහැ. නමුත් අර ප්‍රමාණයෙන් කුඩා බවක් විතරයි අපිට බලාගන්න පුළුවන් කම තියෙන්නේ. නමුත් ඒ විදිහම තමයි, කිසිදු වෙනසක් නැහැ. වල්ලින්දි සාකේ බීජේ හැඩය රටින්දි සාකේ බීජේ හැඩය වගේම තමයි, කිසිම වෙනසක් නැහැ. මොකද රටින්දි සාකේ බීජේ ගත්තට පස්සේ විශාල ස්වරූපයක් ගන්නවා. මොකද මෙයා ඊට සාපේක්ෂව ගොඩක් කුඩා බවක් තමයි ගන්නෙ. නමුත් මෙයා හරි පැණිග්‍රහ ඉදුණාට පස්සේ හරිම රසවත් පළතුරක්, කැලා පළතුරක් විදියට අපිට මෙයා හඳුන්වන්න පුළුවන්. හරිම රසවත්, හරිම ගුණ පළතුරක් විදියට අපිට මෙයා හඳුන්වන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන් අර රටින්දි සාකේ අතුබර වෙලා පොකුරු පිටින් ඇවිල්ලා ගෙඩි හැදෙන විදිහට තමයි මෙයාත් හැදෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේකට තව ටිකක් අපිට බලා ගන්න පුළුවන් ලස්සනට රටින්දි සාකේ ගෙඩි කොහොමද හැදිලා තියෙන්නේ, මොන තරම් රසවත්ද කියලා ඔයගොල්ලන්ට ඉතින් කාලම් බලන්න තමයි වෙන්නේ.
वीडियो दिनपता नरबीम सदागोलो मगे जन्म रवेश यूट्यूब चैनल के सब्सक्राइब कर अमतक करा पल्ले हाथी ना बेल आइकन के बोलो मेवागे अलू वीडियो अपलोड कर नोटिफिकेशन का मेवागे परिसर पद्धति तीन वतना वीडियो एक्की हमून बलापुर मैं गोलों समूह अन्नवागोल हेमोटम बुद्ध सरना।